नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। या वेडिहिटि स्वामी प्रमुख महासंघरत्न अवसराई पिट विस्तार करें අවසරයි ස්වාමීනාස ඔව් ස්වාමීනාස මේ එදා කලින් දවසේකේ මේ පටන් ගත්ත මේ තැන වගේම කලින් දවසේ අර ඒව මෙත්ත විවිච්ඡේද කාමෙහි විනා කාමච්ඡන්දස්ස අට කතාවේ එතන නේද මෙන්න මෙතන පටන් ගත්තේ නะ එහෙමයි එතනින් පහළ සන්නස්ස අමේ තුන්වෙනි පහළ ඉඳලා තුන්වෙනි පෙළ පඨමේනච තණ්හායතං සම්පයුත්තකානච්ච. එතකොට සන්නස්ස අවසර මේ පළවෙනි එකෙන් ඒ කියන්නේ විවේක මේ කාමෙහි කියන එකෙන් තණ්හා මේ එදා පරිවර්තනය කෙරී සන්නස්ස තණ්හාවද කියන එක තණ්හාවගේ තණ්හාවට සංප්‍රයුක්ත ධර්මයන්ද ගන්න ඕන මේ තණ්හාවගේ තණ්හාවගේ කියලා කියන්නේ තණ්හාව සමග ඔව් තණ්හාවද එහා සම්ප්‍රයුක්ත තණ්හායච තන් සම්ප්‍රයුක්ත කාණංච කියලා තමයි ගන්නවා. තණ්හාවද ඒ තණ්හාව සමග සම්ප්‍රයුක්ත ධර්මයන්ගේද තණ්හාවද කියලා කිව්වේ කොහොමද සනස මේ තණ්හාය කියන්නේ මෙතන අසුන් කියන්නේ දැන් මේක මම ඇත්තටම මේ ව්‍යාකරණයක් ගිනනකොට හිතන්නේ නැතෝ ගියේ මේක අර්ථය බලාගෙන තමයි ව්‍යාකරණයත් එක්ක සම්බන්ධ කරේ. මේ දැන් මේකේ පළවෙනි පදේ විවිච්ඡව කාමේහිනේ විවිච්ඡව එහෙමයි කාමේහි විච්ඡ අකුසලේ ධම්මේහිනේ කියන්නේ. එතකොට මේ අසු මෙතන මුල ඉඳන් බලාගෙන යද්දී මේ ඔතන මේ කියන්නේ දැන් මුලින්ම කියනවානේ දැන් පංච 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 නීවරණ ගැන කියනවා. ඇස කියනවා පළවෙනි මුලින්ම කාමච්ඡන්දය ගන්නවා. පළවෙනි විවිච්ඡව කාමේහි කියද්දී විච්ඡ අකුසලේ ධම්මේහි ගම අනිත් ඒවා ටික ගන්නවා. ඔය ක්‍රමයට කියාගෙන ආවේ මේ ඊට පස්සේ මොකද්ද මේ ලෝභය මේ පංචකාම ගුණ ભેද විශේෂයට අදාළ වෙන ලෝභය ගැන කියනවා පළවෙනි එකෙන් දෙවෙනි පදයෙන් කියනවා ආඝාත වත්වාදී අනිත් විෂයන් කියලා. එහෙම එහෙමනේ බෙදාගෙන ගියේ. දැන් මෙතන කියන්නේ පළවෙනි එකෙන් තණ්හාව ගැනනේ කියන්නේ. ඒතර තණ්හාව ඉතින් ඒ කියන්නේ තණ්හා චිත්තෝත්පාදනය ඇති කරනවා කියලානේ කියන්නේ. ඒතර තණ්හ කියන්නේ කාමච්ඡන්දය කියන එකත් එක්ක අරගෙන ප්‍රධාන වශයෙන් නේ. ඒක තමයි ඒතර ඉතින් තණ්හා විතරක් නැති කරනවා කියන්න බැහැනේ. සම්පයුත්ත කානංච කියන එකේ චකාරය තියෙනවා නේ. ඒ නිසා තමයි අර මේ සම්බන්ධ කරගත්තේ චකාරය අතනටත් අරගෙන. හරි නේද? ඒතර ඊළඟ දෙවෙනි එකේ ඉතින් අර අනිත් ඒවා ටික ගත්තා. අනිත් අවිජ්ජාය කියලා ගන්න. අර ව්‍යාකරණය බැලුවේ ඇයි එහෙම වුනේ කියලා. තණ්හංච කියලා කියන්නේ නැතුවද? එහෙම. තණ්හාවද තණ්හාව ගේද කියන එකද දන්නේ නැහැ කියන්නේ. ඔව් තණ්හා වගේද ඔය මේක තාම දැන් හරිම විදියෙන් නෝ උපසම්පජ්ජ වලට කලින් තිබ්බනේ.
මෙතන කියන්නේ තණ්හාවගේද තණ්හාවගේද සංසම්පයුත්ත කාමංච ඒ තණ්හාව සමග සංප්‍රයුක්ත වන ධර්මයන්ගේද කියලා තමයි කියන්නේ. සමේ පරිවර්තන කරලා තියෙන්නේ. එහෙමයි තණ්හාවගේද තණ්හාව සමග සංපයුක්ත ධර්මයන්ගේද ධර්මයන්ගේද කියලා එහෙම තමයි. හරි. අපි එහෙනම් ආය දැන් ස්වාමීන් අවසරයි අනේ ඔව් සමවෙන්න විවේකජං කියන තැන ඒ කොටසේ විවේකජං කියන තැන ඉඳලා විවේක තව උඩ තව උඩ මේ යතේව කියලා තියෙන සමස් මේ මේ මෙතන එතන තනිකා ඉඳලා පොඩ්ඩක් තේරුණා නම් මදි සන්නස් ඒ කාරණේකින් එක තමයි මට ලොකු අදහසක් මේ වෙලාවේ නෑ ඔබ විස්තර කරන්න තරම්. නමුත් මට ඔතන ගැටලුවක් නැද්ද ඔන්න ඔය කාරණේ නිසා. එකපදින් විවේකජම් පීති සුඛම් කියලා කියනවා. මොකද අර ධ්‍යානයටත් එහෙම තමයි. ඒ ඒ විවේකෙම තමයි. එතකොට ඒ විවේක කියන ඒ පදෙම කලින් ධ්‍යානයටත් පාඨේ නම් හරි සනස කලින් වාක්‍ය නම් සනස කියපුවකින් දැන් තේරුණා. ඊගාව තස්මා කියන එක පංචස්ස අත්ති කියන පදේ තේරුම් අරගත්ත නම් මම හිතන්නේ තස්මා කියන පදයට උත්තරේ එනවා නේද? එතන ඒක කියන්නේ මොකක්ද සනස තන් තන් අස්ස තං ඒද කියන්නේ ඒට ඒක තං කියන්නේ විවේකෝ අස්ස මේ ඥානස්ස අත්ති මේ ධ්‍යානයට ඇත්තේමය. නැත්නම් මෙතන තිබේ සමාන සමාන එතන කියන්නේ අස්ස කියන එක දීලා කියන්නේ ඒ ඥානයාගේ පංච කියන එක දීලා තියෙන්නේ ඒ විවේකයෙන් හත ගන්නා ලද ප්‍රීති සුඛය කියලා තමයි කියන්නේ. සංකේනකෙන් ප්‍රීති සුඛය කියන එකද කියන්නේ? එහෙමයි විවේකයෙන් හටගත්ත ප්‍රීති හා සුඛය තියෙනවා ඉතින් ඒක තමයි ගන්න. ආයතොට හරිනේ තස්මා ඒක පදේනේ විවේකජම් ප්‍රීති සුඛාන්ති වත්තු යුජ්ජතිනේ. එතකොට ඒ නිසා තමයි මේ විවේකජම් ප්‍රීති සුඛං කියලා එක පදෙම කිව්වා කියලා කියන්නේ නේ. ඔව් එතන මේ අරිචිතාවස්තුන් එකෙන් ගැලපෙනවා නේද? ඒක ලොකු ගැටලුවක් වෙනවා. මෙතන කියාගන්න ඕන දෙයක් තියෙනවානේ අට කතාවේ. ඒ ටික ගැලපෙනවා නේද? එක පදේ නේව කියන්නේ කොහොමද? ඒක මට එක තේරුණේ නැහැ. පදේන කියන්නේ මේක මේ අර ධාතු කතා වෙන විදිහට පද දෙකක් එක ඔව් පදේ කියලා ගන්න එක. එහෙම තමයි කියන්නේ. අද මේ මුල මුල මම ඇත්තට මුල ටිකත් එක සම්බන්ධයෙන් බලමින් හිටියේ සංසය. මේ උඩ මේක සමාස වෙන එකට කියන්නේ. ආ උඩ පද ටික සමාසකනේ මේවා සමාස ටික හැදෙන හැටි නේ කියන්නේ. මේ හැදෙන ටික විදිහ තමයි එක එක නායක ක්‍රම වලින් විස්තර කරන්න ඇති. ඒක පැහැදිලිද? උඩ තියෙන පීති සුඛං කියන ටික. එතකොට එහෙමයි. ඒවා වෙන වෙනම අරගෙන දක්වන්න පුළුවන්. එහෙම මේ එතකොට ඒ විදිහට තමයි ඊට පස්සේ මේ විවේකජ කියන එක අරගෙන ඊට පස්සේ පීති සුඛයත් එක්ක සම්බන්ධ කරලා කියන්නේ. ඒතර වෙන වෙනම කියන්න පුළුවන්. ඒ කියන විදිහට මුල සමාස එහෙම වෙන විදිහට වෙන ක්‍රමයට ගත්තාම එහෙම ඊට පස්සේ පසුව මේ පසුව මෙතන මේක මේ වෙනත් ක්‍රමේ මේ මේ මෙන්න මෙතන ඉඳන්
මේ මෙතන මෙන්න මෙතන යන වාකාරයෙන් වෙනත් නායකම ඉන්නේ කියන්නේ විවේකජම් පීති සුඛමස්ස ජානස්ස අස්මින් වාදානි යත්තේති එවම්පි විවේකජම් පීති සුඛ කියලා කියනවා කියලා ඒ වාක්‍ය තමයි මෙතන මේ විස්තර කරන්නේ. චයිස් එක සාමාන්‍ය දෙකක් නේ නේද? කියන්නේ දෙකක් එකටමනේ විස්තර කරන සංධියක් කරලානේ පද දෙක. ඔව් එහෙම එහෙම තමයි මුලදී සන්නාසය ටික සමාස කරලා පෙන්නන්නේ. එතකොට ඒක කරලා ඉවර වෙලා ඊට පස්සේ ආපහු මේ මෙතන මේ ටික ඔක්කොම එකට සම්බන්ධ කරලා වෙනත් ක්‍රමයකින් විස්තර කිරීමක් තමයි ඊළඟට කරන්න සමාස විවේකජ කියන පදයත් එක්ක සම්බන්ධ කරගන්න. දැන් කලින් එකේ විවේකජ කියන එක එහෙම සම්බන්ධ කරගන්න නැහැ. ඒක ලොකුට අවශ්‍ය නැහැ ඒ කලින් කියන එකට. මේ ආශ්‍රම එහෙමයි. මේ මම පොඩි කාරණාවක් දැන් මේ ටික බලන්න. දැන් මම අරිහිතාත්මක ප්‍රශ්න ඒක පදේනේ. ඔය ඒක පදේ කිව්වේ දැන් අපි අර ටික අයින් කරමුකෝ. එතකොට ඔන්න යතේ වේ ජානං කිව්වේ විවේකේ මේ ඥානේ යම්සේ විවේකයෙන් හට ගත්තාද මෙසේ මේ පීති සුඛය විවේකයටයි කියලා කිව්වා. පංච අස්ස ආත්ති කියන ප්‍රශ්න ලස්සන මේ ගැළපීමක් දුන්නානේ. ඒ විවේක ඒකජ පීති සුඛය ධානයට යම්සේ ඇද්ද තස්මා එහෙයි ඒක පදේ නේව විවේකජ මෙන්න මේ ඒක පද වෙන්නේ මේ විවේකජම් පීති සුඛම් කියන එක. එහෙමයි ඔක්කොටම තමයි තනි කියන්නේ. අන්නාර අන්නාර ආයතනර කිව්ව අර සමාස විග්‍රහය කියලා. එතකොට මේ විවේකජම් පීති සුඛම් කියලා වෙන වෙනම මේ නිසා මේක තනි පදේ මොකද මේ කාරණේ කලින් කියවුණා. මුලහරි විවේකජම් පීති සුඛං කියලා මේ තනි සමාස පදයකින් කියනවා කියලා එක තමයි මේ ඒක පදයෙන් කියන්නේ කියන එක තමයි මගේ අදහස. දැන් සම්පූර්ණ බල මෙතන ඇත්තර මම ඊ විස්තර කරපු නැති එකක් තියෙනවා මේ මෙතන මේ පද හැදෙන හැටි ගැන මම විස්තර කරන්න වැඩි උත්සාහවත් වුනේ නැහැ. මේ සමාස වෙන හැටි ගැන විග්‍රහයක් තියෙනවා මම ඒකත් පොඩ්ඩක් පාරක් බලලා ඕන මේකට සාපහු ගන්න ඕන සමාස. පාල පහලට යමු නේද එනවා. පටවි කසිනම් කියන තැනේද කියවන්න පුළුවන්ද? කාටද කියන්නේ? සනස අවසරයි. හරි කියවන්න. එහෙම අවසරයි සන. පඨවි කසිනන්ති එත පඨවි මණ්ඩලම්පි සකලට්ඨේන පඨවි කසිනන්ති උච්චති තං නිස්සාය පටිලද්දං නිමිත්තම්පි තං නිස්සාය පටිලද්දං නිමිත්තම්පි පඨවි කසින නිමිත්තේ පටිලද්ද ජානම්පි තත්ත ඉමස්මින් අත්ථේ ජානං පඨවි කසිනන්ති වේදි තබ්බං පඨවි කසින සංඛාතං ඥානං උපසම්පජ්ජ විහෙරතිති අයං හෙත්ත සංඛේ පත්තු පඨවි කසිනං ඉති එත්ත පඨවි කසිනං යන මෙහිලා පඨවි කසින පඨවි මණ්ඩලම්පි පඨවි මණ්ඩලයේද සකලට්ඨේන සියලු අර්ථයෙන් පඨවි කසිනන්ති උච්චති පඨවි කසිනේයයි කියනු ලැබේ. තං නිස්සාය ඒ පඨවි මණ්ඩලය හේතුවෙන් පටිලද්ද නිමිත්තම්පි ලැබුවා වූ නිමිත්තද පඨවි නිමිත්තද පඨවි කසන නිමිත්තේන පටිලද්ද ඥානම්පි පඨවි කසන නිමිත්තෙන් ලැබුවා වූ ධානයද පඨවි කසිනන්ති උච්චති පඨවි කසිනේයයි කියනු ලැබේ. තත්ත ඒ අතරින් ඉමස්මින් අත්ථේ මේ අර්ථයෙහි ඥානං ඒ පඨවි කසින නිමිත්තෙන් ලැබුවා වූ ධානය පඨවි කසිනන්ති වේදි තබ්බං පඨවි කසිනේයයි දත යුතුය. පඨවි කසින සංඛාතං ඥානං පඨවි කසිනේයයි කියනු ලැබූ ධානයට උපසම්පජ්ජ විහෙරති ඉති එළඹ වාසය කරයි යනුවෙන් එත මෙහිලා අයං සංඛේ පත්තෝ මේ සංක්ෂේප අර්ථයයි. ඉමස්මින් පන පඨවි කසිනේ පරිකම්මං කත්වා මෙතන මේ මෙතන සමස මේ පඨවි මණ්ඩලම් පේනවනේ පඨවි මණ්ඩලයටත් සකල අර්ථයෙන් පඨවි කසිනිය කියලා කියනවා. හරි පඨවි මණ්ඩලය ගැන දන්නවනේ පරිකර්ම කරන හදාගන්න පඨවි මණ්ඩලය කියන එකනේ. මේ කසින කියන શબ્දයේ මේ සබ්බ කියන අර්ථය තියෙනවා ගන්නවා.
මෙතන මේ කියන්නේ. සබ්බ කියන අර්ථය තියෙනවා කසින කියන පදේ. ඒ නිසා ඒ පඨවි මණ්ඩලයටත් මේ පඨවි කසිනය කියලා කියනවා. සකල කියන අර්ථය. ඒකට ඒකෙන් ලැබපු නිමිත්තටත් පඨවි කසින කියලා කියනවා. ඉතින් නිමිත්තෙන් ඥානයක් ලබනවා නම් ඒකටත් කියනවා මොකද්ද? මේ ඥානයටත් කියනවා කසිනිය කියලා. පඨවි කසිනිය කියලා කියනවා. හරි. ඒතර මෙතන මේ අදහස් කරන්න මොකද්ද මේ? ජහණයට තමයි පඨවි කසිනිය කියලා කියන්නේ. හරි. අර මේ පඨවි මණ්ඩලයටවත් ඒකෙන් ලද නිමිත්ත ගැනවත් නෙමෙයි. මෙතන අපි දැන් කතා දේශනා කරා දේශනා වෙන්නේ මොකක්ද? අරූපාවචර චිත්තේනේ. ඒ නිසා තමයි මෙතන මේ කියන්නේ. මෙතන මේ ජහණය තමයි මේකට අදාළ වෙන්නේ කියලා. හරි. ජහණං පඨවි කසිනං කියලා කියන්නේ. ඒක කිය තේරුම් මොකද්ද මේ කියන්නේ? මේකින් කියන්නේ මොකද්ද? ඉතින් පඨවි කසිනේ කියන ලද ඒ ධ්‍යානයට සමවැදීලා වාසය කරනවා විහරණය කරනවා කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ අපි යමු ඉමස්මින් මේ ටික විශේෂයෙන් පරිවර්තනය කරන්න ඕනේ. මේ ටික අපි කියවගෙන යමු. ඉමස්මින් පාන ඉමස්මින් පන පඨවි කසිනේ පරිකම්මං කත්වා චතුක්ක පංචක ජානානි නිබ්බත්තෙත්වා ජාන පදට්ටහනං විපස්සනං වඩ්ඩෙත්වා අරහත්තං පත්තු කාමේන කුලපුත්තේන කිං කත්තබ්බන්ති ආදිතෝ තාව පාතිමොක්ක සංවර ඉන්ද්‍රිය සංවර ආජීව පාරිසුද්ධි පච්චේ සන්නිස්සිත සංඝාතානි චත්තාරි සීලානි විසෝධෙත්වා සුපරිසුද්ධේ සීලේ පතිට්ඨිතේන ඉවාස ආවාසාදීසු දසසු පලිබෝධේසු පලිබෝධෝ අති තං උපච්චින්දිත්වා කම්මට්ඨහන දායකං කල්යාණ මිත්තං උපසංකමිත්වා පාලියා ආගතේසු අට්ඨ තින්සාය කම්මට්ඨහනේසු අත්තනෝ චර්යානුකූලං කම්මට්ඨහනං උපපරික්ඛන්තේන සචස්ස ඉදං පටවිකසිනං අනුකූලං හෝති ඉදමේව කම්මට්ඨහනං ගහෙත්වා ජාන භාවනාය අනනුරූපං විහාරං පහාය අනුරූපේ විහාරේ විහරන්තේන කුද්දක පලිබෝධ උපච්ඡේදං කත්වා කසින පරිකම්ම නිමිත්තානුරක්කන සප්ත අසප්පාය පරිවර්ජන සත්ත සප්පාය සේවන දසවිධ අප්පනා කෝසල්ලප්ප බේදං සබ්භං භාවනා විධානං අපරිහා පෙන්තේන ජානාධිගමත්ථාය පටිපජ්ජි තබ්බං අයමෙත්ත සංඛේපෝ විත්තාරෝපණ විසුද්ධි මග්ගේ වුත්ත නයේනේව වේදි තබ්බෝ යතා චෙත්ත ඒවං ඉතෝ පරේසුපි සබ්බ කම්මට්ඨානානංහි භාවනා විධානං සබ්බං අට්ඨකතා නයේන ගහිත්වා විසුද්ධි මග්ගේ විත්තහරිතං කිං තේන තත්ත තත්ත පුන වුත්තේ නාති නතං පුන විත්තහරයාම පාලියා පණ හෙට්ටා අනාගතං අත්තං අපරිහා පෙත්වා නිරන්තරං අනුපද වන්නන මේව කරිස්සාම. ඉතින් ඊට පස්සේ මේ ඉමස්මින් පන පටවි කසිනේ පරිකම්මං කත්වා ගෙනගෙන ඉඳන් විස්තර කරේ. ඉතාම කෙටියෙන් නේ. තරා විදිහට අපිට ඉතින් කියන්න පුළුවන් සුද්ධි මාර්ගයේම සංක්ෂේප කරා වගේ කියලා කියන්න පුළුවන් නේ. සංක්ෂේප කරාගෙන ජීවත්. ඒක කියන්නේ මොකක්ද කියන එක නේද? මේ මේ පරිච්ඡේද ටිකනේ දැක්කොනේ. මේ පටවි කසිනේ පරිකර්ම කරලා මේ විස්තරේ කරා නේද? ඉතින් අතර මේ ඥාන පදට්ටහනයි කියලා කියන්නේ මොකක්ද මේ? ඥානය තමයි ආසන්න කාරණය වෙන්නේ විදර්ශනා සමාධිය. එතකොට ඒ ඥානය ආසන්න කාරණය කරගෙන විදර්ශනා වඩ රහත් වෙන්න කැමති කුල පුත්‍රයා මොනවද කරන්නට ඕනේ? මුලපටන් ප්‍රාතිමොක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සංවර සීලය, පච්චේ සන්නිෂ්ඨ සීලය කියපු මේ චතු පාරිශුද්ධි සීලය හොඳට සම්පාදනය කරන්න ඕනේ. විසෝධිත්වා කියන්නේ ඒකයි. හරි පරිපූර්ණව කරන්නට ඕනේ. කල්ලා ඊට පස්සේ කියන මොකද්ද මේ සුපරිසුද්ධේ සීලේ පතිත්තේන සුපරිසුද්ධ වූ සීලයක පිළිපදව ගන්නට ඕන. එතන සයාඩෝ විස්තර කර දක්වලා තිනවා වරහන් ඇතුළේ මේ සුපරිසුද්ධ කියන එකේ සුයන්න සුට්ටු කියන අර්ථය කියනවා කියලා. එතකොට එහෙම ඉඳලා ඉතින් ඊට පස්සේ අර ආවාස ආදී ඒ පලිබෝධ 10 මගේ හැරලා ඊට පස්සේ ඒ කර්මස්ථාන දායක වන කල්යාණ මිත්‍රයන් වහන්සේ වෙත එළඹ වහන්සේ නමක් වෙත එළඹෙලා අට තිංසාය කම්මට්ටානේ සුතර මේ අට තිසක් වූ කමටහන් වලින්
මෙතන මෙතන එතකොට තියෙන්නේ අර අපි කලින් දවස ගත්ත මේක පොඩ්ඩක් සාකච්ඡා කරා. සාකච්ඡා වුණා අපිට කලින් උත් නේද, අර කාමාවචර සිත් ගැන කතා කරන තැනදී. එතකොට එතනදී මම උත්තරේ දුන්නේ බලාගෙන මේ මන්ද මේ කියන තැනින් තමයි. එතකොට එතන කියන්නේ මොකද්ද, මේ ආලෝක රසිනිය ගත්තාම මේක ඕදාත රසිනියට ඇතුළත් කරනවා. ඊපස්සේ ආකාශ කසිනිය මේ කසිනුග්ඝාටි මාකාසය ඇතුළත් කරනවා කියලා. කියන ආකාස අනංචා තන කියන එක කියන්නේ. ඔකියා මේ විසුද්ධි මාර්ග මහා ටීකාවෙන් තමයි කාරණය දක්වන්නේ සයාඩෝ. කිංචාපි පාලියං පටවි කසිනාදීනි රූපාවචර ජානාරම්මනානි අට්ඨේව කසිනානි සරූපතෝ ආගතානි. ඕදාත කසිනේ පන ආලෝක කසිනා. ආකාශ කසිනේ ච පරිච්ඡින්නාකාශ කසිනං අන්තෝගදං කත්වා. එහෙම තමයි කියන්නේ. ඒක ආකාශ කසිනේ කියන එක. කියන්නේ එතන අදහස් කරනවා කියලා කියන්නේ කසිනුග්ඝාටිම ආකාශය ඒකෙන් පරිච්ඡින්නක ආකාශ කස ඒ කියන්නේ ඒක මේ පරිච්ඡින්න ආකාශ කසිනේ ඇතුළත් කරනවා කියලා එහෙම කාරණයක් තමයි කියන්නේ. මේක තවත් අපිට කාරණයක් හම්බුණා, මම ඒකත් තව පොඩ්ඩක් බලලා කියන්නම්. ඒකට එක බලන අමතකුණ ඇත්තටම. මොහොච්ඡේදනීය තිබුණා කාරණයක්. ඔව් කළා. ඉතින් ඊට පස්සේ එහෙම කළා. ඉතින් තමාන්ට ඒ ඒ කර්මස්ථානයන් අතරින් තමන්ගේ චරිතයට අනුකූල කර්මස්ථානයක් මේ ඒ එකක් සොයලා ඊට පස්සේ ඒක ඒ කියන ඒ පටවි කසිනේ අනුකූල වෙනවනම් මෙන්න මේ කියන කර්මස්ථානයෙන් අරගෙන ඒ තමන්ගේ ධ්‍යාන භාවනාවට අනුරූප වෙච්ච විහාරයකට ගිහිල්ලා අනුරූප විහාරම් පහ, ඒ කියන්නේ අනුරූප නොවන විහාරයන් ඉවත් කරලා අනුරූප විහාරයක් වාසය කරමින් කුද්දක පලිබෝධ උපච්ඡේදං කත්වා. ඒතර කුඩා පලිබෝධයන් මේ නැති කරලා ඉතින් ඒ විදිහේ කසින පරිකර්ම නිමිත්තාන රක්ෂණය සත්ත සප්පාය පරිවර්ජනය සත්ත සප්පාය සේවනය දසවිධ අප්පනා කෝසල මේ සියල්ලම මේ කරලා තමයි මේ ජාන අධිගමයට එළබෙන්නට ඕන. ඒතර මේ දක්වන්නේ ඉතින් එක සංක්ෂේප වශයෙන් තමයි සාසනය තමයි කියන්නේ. විස්තරය දක්වන්නේ කොහෙද? විසුද්ධි මාර්ගයේ තියෙන්නේ ඒ විදිහට දැනගන්න කියලා කියන්නේ. එතකොට මීට පස්සේ එන තැන්වල දැන් හරියට මෙතන ආවා වගේ මීට පස්සේ එන තැන්වල කියන්නේ මේ පටවි කසිනේට පස්සේ දක්වන වෙනත් කර්මස්ථානවල ඉදිරිය දින කර්මස්ථානයන්වල මේ මේ භාවනාව සම්බන්ධයෙන් වෙන විධානය ගත්තාම මේ මේ ටික මේ ඒ සියල්ලම අටුවා අනයින් අරගෙන විසුද්ධි මාර්ගේ විස්තර කරලා තමයි මෙතන විසුද්ධි මාර්ගේ තමයි විස්තර කරන්නේ. ඉතින් කියනවා ඉතින් ඇයි ඒ නිසා මේ ඒ දක්වපු එක නැවත නැවත කියපු එක ඉතින් මේ නැවත විස්තර කරන්න නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා මේ ඉදිරියේදී කරගෙන යන්නේ මොකද්ද, මේ වෙනකන් විස්තර කරපු නැති පද ටික අරගෙන අන්නේ පද ටික තමයි ස්වාමීන් වහන්සේ විස්තර කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ අපි යනවා ස්වාමීන් වහන්සේ මෙතන මේ තස්මින් සමය කියලා තියෙනවානේ. తస్మిన్ కోపన సమయే చత్తారో కందా హోంతి ద్వాయతనాని హోంతి దేధాతయో హోంతి తయో ఆహారా హోంతి అట్టేంద్రియాని హోంతి. ఒక విధంగా මේ పద ఏనోనే ఏనోనే నేద ఇక තමයි දැන් ඊළඟට කියන්නේ. හරි. ඊළඟට తివంగికం జానం హోతి చతురంగికో మగ్గో హోతి సత్త బలాని హోంతి කියලා මේ ටික කියන්නේ. ඔසරයි සමස්ත තත්ත තත්ත කියන අර්ථ දෙන්නේ නේ. ඒ අටුවාව කියන එකද? ඔව් ඒ අටුවාවේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අර විසුද්ධි මාර්ගයේ මොනවා හරි විස්තර කරා නම් මේ භාවනා මාර්ගයේ අටුවා නයින් අරගෙන දැන් විස්තර කරනවා විසුද්ධි මාර්ගයේ.
ඒ කියන්නේ මේ අට කතාවෙන් අර එක මේ අටුවාවේ ආපහු විස්තර කරන එකෙන් මොකක්ද තියෙන්නේ? මොකද විශේෂ ප්‍රයෝජනේ? එක තමයි අහන්නේ. හරි. ඊට පස්සේ තස්මින් සමයේ කියලා තියෙනවනේ පාලියනේ. හරි. කියමු. තස්මින් සමයේති තස්මින් පටමජ්ජහනං උපසම්පජ්ජ විහෙරණ සමයේ තස්මින් සමයේති තස්මින් සමයේ යනු තස්මින් පටමජ්ජහනං ඒ ප්‍රථම ධානයට උපසම්පජ්ජ විහෙරණ සමයේ සමවැදී වාසය කරන සමයෙහිය. පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති ඉති ඉමේ කාමාවචර පටම කුසල චිත්තේ උත්තප්පකාරාය අද පටිපාටියා චප්පන්නාස ධම්මා හොන්ති කේවලංහි තේ කාමාවචරා ඉමේ බුම්මන්තර වසේන මහග්ගතා රූපාවචරාති අයමෙත්ත විශේෂෝ සේසං තාදිසමේව ඒවා පනකා පනෙත්ත චන්දාදයෝ චත්තාරෝව ලබ්භන්ති කොට්ටාසවාර සුඤ්ඤතවාරා පාකතිකා ඒවාති පඨමං. ඉතින් තස්මින් සමය කියලා එතන දක්වන්නේ මොකක්ද කියලා කලින් විදිහටම තමයි රූපාවචර දෙයක් විදිහටම තමයි මොකද මේ ඒ හිත ඒ අවස්ථාව වෙන කියන්නේ චිත්තෝත්පාදි වෙන කියන්නේ. එතන මෙතන කියන්නේ මොකද මේ තස්මින් පටමං ජාන උපසම්පජ්ජ විහරණ සමය. එතකොට ඒ උපස ඒ ධානයට එළමිලා වාසය කරන සමය. ඊට පස්සේ කියනවා ඉතින් මේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති කියලා කියන්නේ කිව්වේ මොකද්ද? පස්සෝ හෝති මම මේ සම්බන්ධ කරපු තැන වැරදි ඈ. මම මෙතනට නෙගිවෙන්නේ. පස්සේ එන වාරයකට නෙගිවෙ මෙන්න මෙතන මේ තස්මින් සමය කියන එකට කියන්නේ තමයි. මෙන්න මෙතන අප තස්මින් සමය කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ මේ පස්සෝ හෝති අවික්ඛේපෝ හෝති කියලා කියවෙන්නේ මෙන්න මෙතනද අපි මේ විස්තර කරන්න මෙන්න මේ. මේ තමයි විස්තර කරන්නේ. ඉතින් එතකොට මේ කියන්නේ මොකද්ද? මේ මේ ඉමේ කාමාවචර පටම කුසල චිත්තේ උත්තප්පකාරාය පදපටිපාටි. මේ කාමාවචර පාලන කුසල හිතේ මේ කියපු පද පිළිවෙලින් චප්පන්නාස ධම්මා හොන්ති. 56ක් තියෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා මේ කේවලං හිතේ කාමාවචරා ඉමේ බුම්මාන්තර වශයෙන් මහග්ගතා රූපාවචරාති අය මෙත්ත විශේෂෝ. එතකොට ඒ මෙතන කියනවා මේ ටික ගත්තාම මොකද්ද මේ කියන්නේ? ඒ 56ක් වෙච්ච ධර්ම ටිකක් තියෙනවානේ. ඒ 56 ධර්මයන් ටික කාමවචරයි කියලා කියන්නේ එතනදී දේශනා කරපු ටික. හරි. මෙතන දැන් දක්වනවනේ ධර්ම ටිකක් නේ. මෙතන මේ දක්වන ධර්ම ටික කියන්නේ මෙතනත් මේ ධර්ම 56 මේ භූමන්තර වශයෙන් තමයි එනවා කියලා කියන්නේ. භූමි වශයෙන් තමයි කියන්නේ භූමි විශේෂයක් භූමි විශේෂයක් කිය වශයෙන් තමයි කියන්නේ. භූමන්තරයක් කියලා කියන්නේ ඒක. අතර භූමිත සමාන භූමන්තර වශයෙන් මොනවද මෙතන තියෙන්නේ? මහග්ගත රූපාවචර මහග්ගතයි කියලා කියනවා නේ. ඒ වගේම රූපාවචර භූමන්තර වශයෙන් ගත්තා. ඒ කියන්නේ අතනස මේ ධර්මය සමාන වුණාට බුම්මන්තර වශයෙන් භූමි වශයෙන් වෙනස් වීමක් තියෙනවා කියන එකද? එහෙමයි. ධර්මය සමානයි. මේක භූමි වශයෙන් ගත්තාම වෙනස් වෙනවා. තරදී සේසං තාදීස මේක. තර සෙස්සං කියලා කියන්නේ ඉතින් මේ සෙසු පිළිවෙලවල් ඒ කරුණු කාරණා ඔක්කොම ඉතින් අර වගේම තමයි කියලා කියන්නේ. ඒවාපනෙත්ත චන්දාදේව චත්තාරෝ ලබ්භන්ති. හැබැයි ඒවාපනක ගත්තාම පස්සේ පොඩි වෙනසක් තියෙනවා. ඒවා පනක වලට ඇවිල්ලා පාලි ආපෝය පද වල වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඒවා පනක වලට තමයි පොඩි වෙනසක් තියෙනවා. ඡන්දාදී මේ පද හතරක් වෙනවා කියලා තමයි කියන්නේ. මොකද ඡන්ද අදිමොක්ක මනසිකාර తත්‍ර මජ්ජත්තතා. ඔය ඔය ටික ඔය ධර්මයන් ටික තමයි එතනට එනවා කියලා කියන්නේ. ඊට පස්සේ කොට්ටාස වාර සහ ශුන්්‍යත වාරය ගැන කියනවා. ඒවා පාකතිකා ඒව කියලා. ඉතින් ප්‍රകൃතියේ මේ එන සාමාන්‍ය එන විදිහම තමයි එනවා කියලා කියන්නේ.
දැන් මෙතන ඉවර වෙනවා මොකද්ද? පටමන් කියලා ඉවර වෙනවා. මේ පළවෙනි හිත. අපි කියුවේ නෑ නේද ඔක්කොම පාලියේ. කියවද මේ හරියට? අයියෝ මං ආයි කියපේ වැරදීනේ. මේ දෙවෙනි හිතනේ මං පෙන්නලා තියෙන්නේ. සමාවෙන්න මම මේ මෙතන ආයි වැරදි හිතක් තමයි මේ පෙලෙන් පෙන්නලා තියෙන්නේ. මේ දෙවෙනි හිත පෙන්නුවේ. ඇත්තරම මෙන්න මෙතන තස්මින් සමය කියලා තියෙනවා. තස්මින් මෙන්න මේ මේ මේක විස්තර කරේ ඈ. මෙන්න මේ කොටස තමයි විස්තර කරේ. හරි මෙතන අර මේ වෙනස් වෙන්නේ නැහැ. අර අනිත් වාර ටික එහෙම අර විදිහටම තමයි එන්නේ. එතන ඉවරයි පළවෙනි හිත. එතන තනස අරකට වැඩි වෙනස් වෙන්නේ ඒවා පණකට ටික විතරයිනේ. ඔයවා පණක හතරක් වෙනවා එච්චරයි වෙනස් වෙන්නේ. එහෙනම් හරි අපි එතකොට දැන් ඊළඟට යනවා සවනස මේ දෙවනි ධ්‍යාන හිතට ද්විතිය ධ්‍යාන හිතට යනවා. කියමු නේද එනවා පාලි ඉස්සලා කියමු. අවසරයි. කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපත්තියා මග්ගං භාවේති විතක්ක විචාරාණං රූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාව අවිතක්කං අවිචාරං සමාධිජං හීති සුඛං ဒුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති පඨවි කසිනං తస్మిన్ సమే పస్సో హోతి వేదనా హోతి సంజ్ఞా హోతి చేతనా హోతి චිත්තං හෝති පීති හෝති සුඛං හෝති චිත්තස්ස ඒකග්ගතා හෝති සද්ධින්ද්‍රියං හෝති විරීන්ද්‍රියං හෝති සතීන්ද්‍රියං හෝති සමාධින්ද්‍රියං හෝති පඤ්ඤින්ද්‍රියං හෝති මනින්ද්‍රියං හෝති සෝමනස් ඉන්ද්‍රියං හෝති ජීවිතීන්ද්‍රියං හෝති සම්මාදිට්ඨි හෝති සම්මා වායාමෝ හෝති වේයාලං පග්ගාහෝ හෝති අවික්‍ඛේපෝ හෝති ඒවා පනතස්මින් සමේ අඤ්ඤේපි අත්ථි පටිච්ච සමුප්පන්නා රූපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසලා తస్మిన్ కోపన సమయే చత్తారో ఖందః హంతి ద్వాయతనాని హంతి ద్వే ధాతుయో హంతి తయో ఆహారా హంతి అట్ఠింద్రియాని హంతి తివంగికం జ్ఞానం హోతి చతురంగికో మగ్గో హోతి సప్త బలాని హంతి తయో హేతు హంతి ఏకో పస్సో హోతి ఏయాలం ఏకం ధమ్మాయతనం హోతి ఏకా ధమ్మ ధాతు హోతి ఏ వాపన తస్మిన్ సమయే అన్యేపి అత్తి පටිච්ච සමුප්පන්න අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසලා පෙය්‍යාලං. හරි දැන් ඉතින් අපි මේ දෙවෙනි මේ පද ටික විස්තර කරගෙන යමු දෙවෙනි හිතේ නේ. දැන් ඉතින් ဒုတိය ඥාන නිද්දේශේ. හරි අපි කිය මේ ටික පරිවර්තනය කරමු අපි පළවෙනි මුල පද ටික විතර. මේ හරියට විතර නැකම්. එහෙම සම්පූර්ණ. යස්මින් සමේ යම් කලෙක රූපෝපත්තියා රූප භවේහි උප්පත්තිය පිනිස මග්ගම් භාවේති මාර්ගය වඩයිද විතක්ක විචාරාණං රූප සමා විතක්ක විචාරයන්ගේ සංසිඳ වීමෙන් අජ්ජත්තං සම්පසාදනං ආධ්‍යාත්මෙහි පැහැදීම ඇති චේතසෝ ඒකෝදි භාවං චිත්තයාගේ උතුම් එකඟ බව වඩන අවිතක්කං අවිතර්ක වූ අවිචාරං අවිචාර වූ සමාධිජං සමාධියෙන් හටගත් ප්‍රීතිසුකේ ඇති පටවිකසින සංඛ්‍යාත ဒုတိယඥානං දෙවෙනි ධ්‍යානයට උපසම්පජ්ජ විහෙරති සමවැදී වාසය කරයි. తస్మిన్ సమే ఏ సమేహి పస్సో హోతి స్పర్శయ వై వేదనా హోతి వేదనావ వై సంజ్ఞా హోతి సంజ్ఞావ వై చేతనా హోతి చేతనావ వై
චිත්තං හෝති චිත්තය වේ, පීති හෝති පීතිය වේ, සුඛං හෝති සුඛය වේ, චිත්තස්ස ඒකාග්‍රතාව හෝති චිත්තයාගේ ඒකාග්‍රතාවය වේ, සද්දීන්ද්‍රියං හෝති සද්දීන්ද්‍රිය වේ, විරීන්ද්‍රියං හෝති විරිය ඉන්ද්‍රිය වේ, සතීන්ද්‍රියං හෝති ටික සතීන්ද්‍රිය මුල වේ, ඇස් සමාධි ඉන්ද්‍රිය. කමන්නේ මුල ටික පැහැදිලි කරගන්න තියෙන. එතකොට යස්මින් සමේ රූපපත්‍ය මග්ගං භාවයේ තියෙන සාමාන්‍ය පරිදි වෙනවා. රසම විශේෂයෙන් පද ටික දැන් අපිට පැහැදිලි කරගන්න තියෙන මොකද්ද? විතක්ක විචාරාණං රූප සමා කියන එක. හරි. එතකොට කියවගන්න මේකත්. ද්විතියජ්ජාන නිද්දේශේ විතක්ක විචාරාණං රූපසමායිති විතක්කස්ස ච විචාරස්ස චාති හිමේසං ද්වින්නං රූපසමා සමතික්කම. ද්විතියජ්ජානක්ඛනේ අපාතු භාවාති උත්තං හෝති. පරිවර්තනය කරන්න ඔක්කරම් ද්විතියජ්ජාන නිද්දේශේ ද්විතිය දෙවනි ධ්‍යාන නිර්දේශෙහි විතක්ක විචාරාණං රූපසමා ඉති විතක්ක විචාරාණං රූපසමා යනු විතක්කස්සච විතක්කයාගේද විචාරස්සච ඉති විචාරයගේද යැයි ඉමේ සංදින්නම් මේ දෙකක් වූ ධර්මයන්ගේ රූපසමා සංසිඳවීමයි සමතික්කමා පහව යාමයි. ද්විතියජ්ජානක්ඛනේ දෙවනි ධ්‍යානක්ෂණයෙහි අපාතු භාවා ඉති පහළ නොවීම යනුවෙන් උත්තං හෝති කියන ලද්දේ වෙයි. තත්ථ ටික පැහැදිලි කරගන්න. එතකොට මේ විතක්ක විචාර දෙක රූප සමය කියලා කියනවානේ. මේ දෙකේ මේ ධර්ම දෙකේ රූප සමය කියලා කියනවා. මේ රූප සමය කියන එකේ අදිප්‍රාය අර්ථය, හරි, මේකේ අදිප්‍රාය අර්ථය තමයි මේ රූප සමය වලට කියන එකේ අදහස් තමයි මේ සමතික්‍රමා කියලා මේක නිර්වචනය කරේ. එතන සමතික්‍රමණය කියන්නේ ඒක ඉක්මවල යනවා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ සමතික්කවා කියන එක වැඩි වෙන මෙතන වෙන දේ මොකද්ද? ဒုတိය ඥානකනේ අපාතු භාවාති උත්තං හෝති. අර මේක දෙවෙනි ධානයට ධානක්ෂණයට ආයෙන් පස්සේ ඒ ටික මේ පහළ වෙන්නේ නැහැ කියලා කියන්නේ. අපාතු භාවා කියලා කියන්නේ ඒකයි. ඉතින් හරි, ඊට පස්සේ දැන් එන්න මේ විදිහේ චෝදනාවක් තියෙනවා. හරි. මේ චෝදනාවක් තියෙනවා දැන් එක කාරණේ සම්බන්ධයෙන් විතක් විචාරණ රූප සමාගෙන තන. හරි, කියවමු. තත්හ කිංචාපි ဒုတိယဈානේ සබ්බේපි පඨමඥාන ධම්මා න සම්ති අඤ්ඤේ යේවහි පඨමඥානේ පස්සාදයෝ අඤ්ඤේ ඉද ඕලාරිකස්ස පන අංගස්ස සමතික්කමා පඨමඥානතෝ පරේසං ဒုတိယဈානාදීනං අධිගමෝ හෝතිති දීපනත්තං විතක්ක විචාරාණං රූපසමා ඉති ඒවං උත්තන්ති වේදි තබ්බං. තත්ත එහිලා කිංචාපි එක්තරා විදිහකට ဒုတိယဈානේ දෙවනි ධානයේහි සබ්බේ පඨමඥාන ධම්මාපි සියලු ප්‍රථම ධාන ධර්මයෝද න සම්ති නොවෙත්. පඨමඥානේ ප්‍රථම ධානයේහි පස්සාදයෝ පස්ස ආදීහු අඤ්ඤේයේව අනෙකක්මය ඉද මේ දෙවනි ධානයේහි අඤ්ඤේ අනෙකකි. ඕලාරිකස්ස අංගස්ස පන ඕලාරික අංගයාගේ සමතික්කමෝ පහවීමෙන් සමතික්කමා පහවීමෙන් අපහවීමෙන් නෝ අපට එන්න මට දෙන්න ඔගස්නි පහවීනට වඩා මේ එකයි උපසමාගෙනකින් කියන්නේ උපසමාගෙන සංසිඳීමෙන් නැත් කියවක් කියන අර්ථයෙන් එන්න ඕන. ඔව්, ඒ නිකම් හේතු එකෙන් සමතික්කම ගැන ඉක්මවනවා ගැන ඉක්මවනවා ගැන බුරුම පොතේ දින දින්නේ අර්ථය කෙනෙක් අභිභව ලෑමක් කෙනෙක් කියන්නේ කියන්නේ. ඕලාරිකස්ස අංගස්ස පන ඕලාරික අංගයගේ සමතික්කමා ඉක්මීමෙන්
පටමධ්‍යානතෝ ප්‍රථමධ්‍යානයාගෙන් පරේසං දෘතියධ්‍යානාදීනං අන්‍ය වූ දෙවනි ධ්‍යානාදීන්ගේ අධිගමෝ හෝති ඉති අධිගමය වේ යැයි දීපනත්තං දීපනය කිරීම පිණිස විතක්ක විචාරාණං රූපසමා ඉති ඒවං විතක්ක විචාරාණං රූපසමා යනුවෙන් මෙසේ උත්තන්ති කියන ලද්දේ යැයි වේදිතබ්බං දත යුතුය. මෙතන මේ කියන්නේ සාහිත මෙන්න මේ වගේ චෝදනාවක් තියෙනවා. මොකක්ද මේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යානෙ තියෙනවනේ. අර දෙවෙනි ධ්‍යානය ගත්තාම මේ දෙවෙනි ධ්‍යානෙට පළවෙනි ධ්‍යානෙත් එක්ක සම්බන්ධයක් නැහැ කියන්නේ දැන් පළවෙනි ධ්‍යානෙ තිබ්බ ධර්මයන් දෙවෙනි ධ්‍යානෙට එන්නේ නැහැ. මේවා සම්බන්ධ වෙන්නේ ඇතුළත් වෙන්නේ නැහැ. හරි. දැන් දෙහෙනම් මේ චිත්තක්ෂණ දෙකෙන් පහළ වෙන්නේ. පාස දෙකෙදිනේ. එතකොට මේ ඇයි එහෙනම් මේ විතක්ක විචාරාණං රූප සමාගෙන කියන්නේ දේශනාවේ එන්නේ සම්බන්ධයක් ඒ කියන්නේ මේක ධර්මයන් ටික නැහැනේ එතනදීනේ එහෙනම් ඇයි මේ එතන ටික රූප සමනය කරනවා කියලා කියන්නේ එහෙනම් එහෙනම් ප්‍රශ්නයක් වෙනවා හරි එතකොට කියනවා මේකේ එහෙම වුණාට එහෙම නැති වුණාට ඕලාරිකස්ස අංගස්ස ඕලාරික වන අංගයන් ඉක්මවල ඉක්මවීම හේතුවෙන් මේ පළවෙනි ධ්‍යානයට පස්සේ තියෙන දෙවෙනි ධ්‍යාන ආදී ධ්‍යානයන්ගේ අධිගමනය වෙනවා. ඒ අධිගමනය සිද්ධ වෙන්නේ ඒ වගේ දේවල් ටිකක් කරහම මොනවාද අර ඉක්මවීම කරයින් පස්සේ ඕලාරික අංගයන් ඉක්මවීම පස්සේ ඒක තමයි සංසතනේ දැක්වේ. එහි අධිගමය වෙනවා කියලා කියන්න තමයි මේ විතක්ක විචාරාණං රූප සමා කියලා මේ විදියට දේශනා කරන්නේ. හරි. ඊට පස්සේ අජ්ජත්තං සම්පසාදනං කියලා තියෙනවානේ පාලියේනේ. හරි. පාලි අජ්ජත්තං සම්පසාදනං කියලා. මේක අපි දැන් විස්තර කරගෙන අටුවාවට ගිහිල්ලා කියමු අජ්ජත්තන්ති ඉද නියකජ්ජත්තං අධිප්පේතං විභංගේ පන අජ්ජත්තං පච්චත්තන්ති එත්තකමේව උත්තං යස්මා නියකජ්ජත්තං අධිප්පේතං තස්මා අත්තනී ජාතං අත්තනෝ සන්තානේ නිබ්බත්තන්ති අයමෙත්ත අත්තෝ අජ්ජත්තං ඉති ඉද අජ්ජත්තං යන මෙහි නියකජ්ජත්තං අධිප්පේතං සොකිය සන්තානය මේක ඊළඟට සතිය සංතානෙන් යන නීකජ්ජත්තේ කියමු නැත්නම් නීකජ්ජත්තේ කියලා කියමු නම් හරි නේ දැන් මේ කියන්නේ මොකද්ද මේ අපි අර මේ අජ්ජත්‍යක ඉගෙන ගනිදි ඉගෙන ගත්තනේ අජ්ජත් වර්ග හතරක් ගැන මොනවද ගෝචර අජ්ජත්තේ නීකජ්ජත්තේ අජ්ජත් අජ්ජත්තේ සහ විෂය අජ්ජත්තේ කියලා අපිට ඒ හතර අතරින් මේ සතිය සංතානය කියලා මේ නීකජ්ජත්තේ ගැන තමයි කියන්නේ හරි ඊට පස්සේ ඔව් මෙතන ඇත්තටම විභංගේ නෑ මේ අජ්ජත්තං කියන එක මේ ඥානයට විශේෂණ පදයක් නේ මෙතන මේ ධ්‍යාජ මෙතන මේ ඥානයට අද මේ ඥානය ගැන නේ කියන්නේ ဒුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති කියලා එතකොට මේ අජ්ජත්තං සම්පසාදනං කියලා මෙතන මේ කලින් එන පදය මේ අජ්ජත්තං සම්පසාදනං කියන එක මේක විශේෂණයක් හරි තරදී අද එහෙනම් මොකද්ද මේ මොන 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 જાති විශේෂණද මෙතන මේ තියෙන්නේ මේක සමානාධිකරණය ඉන්නේ අජ්ජත්තං සම්පදානං එහෙනම් මේ කියන්නේ මොකක් ගැනද කියන්නේ මේ ධ්‍යානය ගැනම තමයි කියන්නේ හරි ධ්‍යානය ගැනම තමයි අජ්ජත්තං සම්පසාදනං කියලා කියන්නේ හරි කියමුස විභංගේ පන විභංග පාලියේ වනාහි අජ්ජත්තම් පච්චත්තං ඉති අජ්ජත්තම් පච්චත්තං යනුවෙන් එත්තක මේව උත්තං මෙපමණක්ම කියන ලදී. යස්මා යම් හේකින් නියගජ්ජත්තං අධිප්පේතං
නියක අජත්‍ය අදහස් කරයිද තස්මා එබැවින් අත්තනී ජාතං තමා කෙරෙහි උපන් අත්තනෝ සන්තානේ තමාගේ සන්තානේහි නිබ්බත්තං ඉති හටගත් යැයි එත්ත මෙහිලා අයං අත්තෝ මේ අර්ථයයි. එතකොට අත්තනි ජාතන් කියන එක තමයි අජත්තන් වෙන්නේ. අත්තනි ජාතන් කියන පාටෙන් අජත්ත කියන එක අදි අත්ත කියලා පද බෙදා ගන්න කියලා බෙදලා ඉවරලා අදි ශබ්දය ගන්න කියන එකේ ජාත අර්ථය තියෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අත්තනි ජාතන් අජත්ත එහෙනම් තමයි කියන්නේ. ඊට පස්සේ සම්පසාදනං කියන පදේ තියෙනවා පාලියේ. සම්පසාදනම් කියලා තියෙනවා. සම්පසාදනම් කියන්නේ තමයි ඉස්සරහට විස්තර කරන්න. කියෝ සම්පසාදනන්ති සම්පසාදන උච්චති සද්ධා සම්පසාදන යෝගතෝ ජානම්පි සම්පසාදන නීලවන්න යෝගතෝ නීලවත්තං විය යස්මාවා තංජානං සම්පසාදන සමන්නාගතත්තා විතක්ක විචාරක් හෝබ රූප සමනේනච චේතෝ සම්පසාදයති තස්මාපි සම්පසාදනන්ති උත්තං සම්පසාදනං ඉති සම්පසාදනං යනු සම්පසාදනං සම්පසාදනය සද්ධා උච්චති ශ්‍රද්ධාවයයි කියනු ලැබේ. ශ්‍රද්ධාවයයි කියයි. සම්පසාදන යෝගතෝ සම්පසාදනය යෙදීමෙන් කියන යෝගතෝ ඒක ඇත්තරම මේ සම්ප්‍රසාදන යෝගතෝ කියන පදය මේක පරිවර්තනය කරලා තියෙන්නේ සම්ප්‍රසාදනය කරවන්නා වූ ශ්‍රද්ධාව හේතුවෙන් කියලා. මොකද මේ මෙතන කියවන සම්ප්‍රසාදන උච්චති සද්ධා කියලා. නිසා තමයි මේ පරිවර්තනය කරලා තියෙන්නේ සම්ප්‍රසාදන යෝගතෝ ජානම්පි සම්ප්‍රසාදනං කියලා. කියන්නේ ඒ සම්ප්‍රසාදනය කරවන්නා වූ ශ්‍රද්ධාව යදීන නිසා එකට කියනවා මොකද ජානම්පි සම්පසාදනං කියලා. මේ ජානයටත් මේ සම්පසාදනං කියන සම්පසාදනං කියන එක සම්පසාදන කියන නම ලැබෙනවා කියලා කියන්නේ. හරි, ඒක උපමාවකින් කියනවා මොකද්ද කියමු. නීලවන්න යෝගතෝ නීලවත්තං විය කියලා. නීලවන්න යෝගතෝ නීලවත්තං විය. නීලවන්න යෝගතෝ නීලවර්ණය යෙදීමෙන් වස්ත්‍රයක් නීලවත්තං විය. නිල් වස්ත්‍රයක් මෙනි. වා නතෝ යස්මා යම් හේ මෙතන මෙතන උපමාවක් දක්වනවානේ. අර මේ නීල ගත්තයින් පස්සේ නීලවන්න යෝගතෝ නීලවත්තං විය කියලා තියෙනවා. නීලවන්න යෝගතෝ කියන මොකද? මේ නිල් පාට මොකක් හරි එකක්, මේ මොකක් හරි අපේ තෝත් මේ යම් කිසි ඩයි එකක් නේ, ඒ වගේ එකක් මේ යෙදුවොත් මොකද වෙන්නේ? වස්ත්‍රය නිල් පාට වෙනවානේ. තොර අන්න අන්න ඒ වගේ තමයි මේකේ උදාහරණයක් විදිහට කියන්නේ.
හරි ඒකෙන් මොකද වෙන්නේ මෙතන දැන් මේ ජහානේ තියෙනවා මොකද්ද ශ්‍රද්ධාව තියෙනවා නේ ඒකට තමයි සම්ප්‍රසාදනය කියලා කියන්නේ එතකොට මේ සම්ප්‍රසාදනය කියලා කියපු ශ්‍රද්ධාව මේක යෙදෙනවා මේ ධ්‍යානයත් එක්ක යෙදෙනවා නේ සම්ප්‍රේත ධර්මයක් විදිහට යෙදෙනවා සමස් අන්න ඒ නිසා තමයි ඒ නිසා මේ ඥාණයටත් සම්ප්‍රසාදන කියන මේ නම විවහාර කෙරෙනවා ඒක තමයි මතන මේ දැක්වේ හරි ඊට පස්සේ දැන් මේක තවත් ක්‍රමයකින් මේ සම්ප්‍රසාදනම් කියන එක විස්තර කරනවා සමස් ඒක තමයි මේ වාකාරයෙන් අරගෙන පැහැදිලි කරන්න ගන්නෙ වා නැතහොත් යස්මා යම් හේකින් තංජානං ඒ ධානය සම්පසාදන සමන්නාගතත්තා මෙතනසනස පැහැදීම මේ යුක්ත වූ බැවින් කියන ශ්‍රද්ධාව ඉදුණු බැවින් එතන කියලා තියෙන්නේ සම්ප්‍රසාදනය කරවන්නා වූ ශ්‍රද්ධාවෙන් සමන්වාගත බැවින් සමන්වාගත කියන්නේ පරිපූර්ණයි කියන එකනේ සමන්විතයි කියලා අපි කියන්නේ ඒතර ඒක තමයි කියන්නේ එතකොට එක් මෙතන අර්ථ දීලා තියෙන්නේ ශ්‍රද්ධා සම්ප්‍රසාදනය කරවන්නා වූ ශ්‍රද්ධාවෙන් සමන්විත බැවින් සම්පසාදන සමන්නාගතත්තා සම්පසාදනය කරවන්නා වූ ශ්‍රද්ධාවෙන් සමන්විත බැවින්ද විතක්ක විචාර කෝභ වූප සමනේන ච විතක්ක විචාරයන්ගේ කැළඹීම සංසිඳු වීමෙන්ද චේතෝ සම්පසාදයති සිත පහදවයි තස්මාපි එබැවින්ද සම්පසාදනං ඉති උත්තං සම්පසාදනං යනුවෙන් කියයි. හරි මේ වාක්‍යය පැහැදිලි කරගෙන ඊළඟට නැත්නම් ඊළඟට තේරෙන්නේ නැතු වෙනවා මෙතන කියන්නේ මොකද්ද මේ ජහානය ගත්තයින් පස්සේ මේ ජහානය තියෙනවා මොකද්ද මේ සම්ප්‍රසාදන සමන්නාගතයි නේ මොකද්ද මේ ශ්‍රද්ධාව යෙදෙනවා නේ සම්ප්‍රසාදනය කියන කටයුත්ත කරන ශ්‍රද්ධාව යෙදෙනවා සමස ඒ නිසා මොකද වෙන්නේ මේ විතක්ක විචාර කෝභ රූප සමනේනච මේ විතක්ක විචාර කියන ක්ෂෝභය කියන්නේ තියෙනවානේ කලු ගතිය, පෝලාරික ගතිය. එතකොට ඒක සංසිඳවනවා කියලා කියන්නේ. හරි මේ මේ මෙතන. එතකොට ඒ නිසා චේතෝ සම්ප්‍රසාදයති. මේ හිත සම්ප්‍රසාදනය කරනවා. හරි. අන්න ඒ නිසා තමයි සම්ප්‍රසාදනය කියලා කියන්නේ. අත්නස මෙතන මේ යෙදෙන සද්ධාවේ කියන්නේ මේ මොන වගේ සද්ධාවක්ද සාමාන්‍යයෙන් මේ ධ්‍යානෙ? දැන් සාමාන්‍ය ශාස්ත්‍රයේ බාහිර අයත් මේ ධ්‍යානෙ වඩන්න පුළුවන්. එතකොට ඒ කෙනාටත් ඔය කියන කාරණා ඔය විදිහට යෙදෙනවනේ. එතකොට මේ කෙනාගේ සද්ධාව මේ මොකද්ද? ඒ කියන්නේ කුමක් කෙරෙහි සද්ධාවද කියන්නේ අතත් ඒ අදහස් කරන්නේ. කසිනේ කෙරෙහිනේ ඒ කසිනේ කෙරෙහි ආරමුණ කෙරෙහි ඒ ආරම්භන ධානය කෙරෙහි කෙරෙහි ලක්යන්න පුළුවන්. අර අපි ඉගෙන ගත්තානේ සාංශ වල විශේෂයෙන් මතක් වුණේ උත්තරේ සාංශික උත්තරේ හරි මේකෙන් තමයි කියන්නේ. කසිනේ කෙරෙහි තමයි විශේෂයෙන් මේ පෙර ඉගෙන ගත්තානේ සම්ප්‍රසාදන ලක්ෂණය කියලා එකක් සද්ධාගෙන මුලින්ම ඉගෙන ගනිද්දි. ආකාර දෙකක් කියවනේ සම්පක්ඛද්දනේ මොකද එක එක කියවනේ. උත්තර මේ කියන්නේ මේ සම්ප්‍රසාදන ලක්ෂණය ගැන තමයි කියන්නේ. මේ දෙක අතරේ. හරිද ඒක සාංශ? අවසරයි ස්වාමීන් වහන්සේ. හොස්නෝ ස්වාමීන් වහන්සේ බාහිර කෙනෙක් වැඩුවත් අපේ කෙනෙක් වැඩුවත් මේ කොහොමත් ධානයට එතන සද්ධාව එකමනේ නේද? ඒ කියන්නේ පළවෙනි ධානයට නම් ඒ සද්ධාව පවතින්නේ අපේයි බාහිර කෙනාගේ වෙනසක් නැහැනේ. මොකද පළවෙනි ධානයක සද්ධාවේ අඩිපඩිකම් තියෙන්න පුළුවන්. ඔය ඒක වෙනස් වෙන්න පුළුවන් ඉතින් ඒක කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම එක කාරණා ගොඩාක් එක වෙනස් වෙන්න පුළුවන් ඔව් අනේ හරි මේ ඒකේ අරමුණ අරමුණ එකයි ඉතින් ඒක පටයි නම් ඉතින් පටයි ඒක හරක් නිමිත්ත නේ අරමුණ වෙන්නේ වෙන උගත අරමුණ වෙන්නේ නැහැ එහෙමයි ආයෙත්
අර යස්මාවාතං ජාන සම්පසාදන සමන්නාගතත්තා. ඒ කියන්නේ සම්පසාදන සංඛ්‍යාතේ සද්ධාවි සමත් බැවින් බැවින්ද විතක්ක විචාර ගියන් කැළඹීම සමණය වෙන බැවින්ද කියලා අපි චකාරය එතනටම දාගන්න ඕනද? එහෙම තමයි කියන්න ඕනේ තමයි. හරි. සකාර එතනට ගන්න මිනිස්සු පරිවර්තනය කරපු හැටි මම පැහැදිලි කරලා දීම නේ, පැහැදිලි කරේනේ. සමන්නාගත බැවින්ද ඔව් කාරණා දෙකක් කියන්නේ. එහෙම සම්ප්‍රසාදනයෙන් සමන්නාගතත් වෙනවා. ඊළඟට මේක ඇත්තරම මේ මං පැහැදිලි කරපුදී අඩුවක් තිබ්බා මේක. මම අඩු කරේ අපන් කිය මගේ මං කියාදි කිව්වේ මේ මෙතන මේ සම්ප්‍රසාදන සමන්වාගත බැවින් විතක්ක විචාර මේ විතක්ක විචාර ක්ෂෝභය මේ උපසමනය කරනවා කියලා. ඒතර මේක මෙතන චකාරය ගන්න වෙන්නේ. ඒතර කියනවා සම්ප්‍රසාදනේ සමන්වාගත වෙන හින්දත් ඊළඟට විතක්ක විචාර ක්ෂෝභය මේ උපසමනය කරන නිසාත් තමයි චේතෝ සම්ප්‍රසාදී කියන්නේ. ඒතර මේ කියන්නේ කරුණු දෙකක්. දෙවෙනි ණයක්‍රමය ගත්තාම මේක එක කරුණක්. මේක දෙවෙනි කරුණක්. ඔය විදිහට තමයි මේ කියන්නේ. ඔව්. ඒතර ඒ නිසා මේකට නම ලැබෙනවා මොකද්ද? සම්පසාදනං කියලා. දැන් එතකොට දැන් මෙතන මේ දැක්කුවේ මොකද්ද? අර්ථ විකල්ප දෙකක් දැක්කුවේ. හරි? අර්ථ විකල්ප දෙකක් තමයි කිව්වේ. මුලින්ම කිව්වා මොකද්ද අර සම්පසාදන යෝගතෝ නේ, සම්පසාදන යෝගතෝ ජානම්පි සම්පසාදනං කියලා දැක්කුවා. ඊට පස්සේ දෙවෙනි එකට කිව්ව මොකද්ද? සම්පසාදන සමන්නාගතත්තා විතක්ක විචාර සමන්නාගතත්තාච විතක්ක විචාර කෝබ උපසමන සමනේනච කියලා ඔය දෙකෙන්ම කිව්වනේ නේ. ඒ දැන් දෙක වෙන වෙනම කියන්නේ. දැන් මේ මුලින්ම දක්වන්නේ මේ දෙවෙනි එක. ඉමස්මින්ච අත්ත විකප්පේ සම්පසාදනං චේතසෝති ඒවං පද සම්බන්ධෝ වේදි තබ්බෝ. ඒතර මේ දෙවෙනි අර්ථ විකල්පයට ඇවිල්ලා මේකේ අර්ථ ගන්න කියලා කියනවා. කොහොමද මේ පද සම්බන්ධය අර්ථ නෙමෙයි පද සම්බන්ධය ගන්න කියලා කියනවා මොකද්ද? කොහොමද සම්පසාදනං චේතසෝ කියලා මම පොඩි පොඩි සටහනක් හැදුවා. මම ඒක එව්වේ නැහැ, මම ඒක එවන්නම්. හරි, පේනව නේද ස්ක්‍රීන් එක සන්නස්ලාට? හරි, මේ ද අපි ඉන්නේ මෙත් අටගතා මෙන්න මේ වාක්‍ය තමයි දැන් මේ කියවගත්තේ. යස්මා ප්‍රස්මාවාතං ජානං සම්පසාදන මේ සම්පසාදන සමන්නාගතත්තා විතක්ක විචාර කෝබ උපසමනේන චේතෝ සම්පසාදේ. එහෙම කාරණේ කියවන්නේ ඊට පස්සේ මෙන්න මේ වාක්‍ය තමයි. කියන්නේ සම්පසාදනං චේතසෝති ඒවං පද සම්බන්ධෝ වේදි තබ්බෝ කියලා. මෙතන මේ කියන්නේ සම්පසාදනං චේතසෝ කියලා, මේ සම්පසාදනං චේතසෝ කියලා මේ මේකේ සම්බන්ධ කරගන්න කියලා කියන්නේ මේ චේතසෝ කියන පදේ තියෙනවානේ. මේ චේතසෝ කියන පදයත් එක්ක සම්පසාදනං කියන එක සම්බන්ධ කරගන්න, සම්පසාදනං චේතසෝ. මෙන්න මේ කාරණේ නිසා මොකද්ද මේ විතක්ක විචාර විතක් මේ සම්ප්‍රසාදනේ සමන්නාගතත් වෙනවා. ඒ විතක් විචාර ක්ෂෝභයේ උපසමනයත් වෙනවා. ඒ නිසා මේ සම්ප්‍රසාදනේ සිද්ධ වෙනවා. ඒ නිසා මේක සම්ප්‍රසාදන චේතසෝ කියලා ගන්න කියලා කියන්නේ. මේකේ තියෙන්නේ මේකක මේ චට්ටි කර්ම භාවයෙන් තමයි සම්බන්ධ කරගන්න කියලා සම්බන්ධ මේක දක්වන්න කියලා කියන්නේ. ඒතර මේ මෙතන චේතසෝ කියන එකට මේක මේ චට්ටියෙන් තමයි සනස මේ චට්ටිය තියෙන ද්විතීයාර්ථයෙන් තමයි මෙතන අපිට මේ ගන්න තියෙන්නේ චට්ටි භක්ති ද්විතීයා අර්ථය. එහෙම අරගෙන තමයි මේකේ පදේ සම්බන්ධ කරගන්න කියලා කියන්නේ. හරි, කියන්නේ මෙන්න මෙතන නේ සම්පසාදනං චේතසෝ කියලා හමුවෙන්නේ නේ. ඒතර මේ දෙක අරගෙන මේක එතකොට මෙන්න මේක ගත්තා. මෙතන තියෙන එක ද්විතීයයි භක්තියෙන් තමයි කියන්නේ. එක පළවෙනි එක
ඊට පස්සේ පාලියට කතාවට යමුකෝ. මගේ ඉතින් ඉස්සලා උඩට අරගෙන පැහැදිලි කරේ මේ මුලින්ම අරිමස්මින් සත්ත්ව කප්පේ කියලා මෙතන එන නිසා. ඊට පස්සේ දක්වනවා සානස පුරිමස්මින් පන අත්ත්ව කප්පේ චේතසෝති ඒතං ඒකෝදි භාවේන සද්දින් යෝජේ තබ්බා. එතකොට එතන එතන කියන්නේ මේ මස් පුරිමස්මින් අත් පන අත්ත එක අපේ පුරිමස්මින් පන අත්ත එක අපේ කියන්නේ මේ උඩ කියපු එක සනසමින් ජාන අපි සම්පසාධනම් කියලා කියන්නේ උඩ කියපු එක. මෙන්න මෙතනදී මේකේ අර්ථය ගන්න කියලා කියනවා සම්පසාධනම් චේතසෝ කියලා. නෑ මේ සමාවෙන්න මේ චේතසෝ ඒකෝදි භාවං කියලා ගන්න කියලා කියනවා. ඒතර චේතසෝ කියන මේ පදේ නේ පුරිමස්මින් පන අත්ත එක අපේ චේතසෝති ඒතං ඒකෝදි භාවේන සද්දින් යෝජේ තබ්බා. චේතසෝ කියන පදේ ඒකෝදි භාවේන කියන පදයත් එක්ක අරගෙන මේකේ අර්ථ කියව ගන්න කියලා කියන්නේ. හරි. කියන්නේ මෙන්න මෙතන. මේ කියන්නේ මොකද මේ චේතසෝ කියන පදයට තියෙනවා චේතසෝ කියන පදයට අනතුරුව ඒකෝදි භාවං කියන එකේදීම සම්බන්ධ කරගෙන ගන්න කියලා කියන්නේ. වාක්‍ය පොඩ්ඩක් ලියද්දී ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ මම සිංහල ගැටලුවක්. මේක ඇත්තරම කියන්නේ මේ සරල දෙයක් කියන්නේ චේතසෝ කියන එකට චට්ටි විභක්තිය ගන්න කියලා කියන්නේ. චේතසෝ ගම චිත්තයාගේ කියලා තමයි කියන්නේ. ඒතර චිත්තයාගේ එකඟ බව කියලා තමයි ගන්න තියෙන්නේ. චේතසෝ ඒකෝදි භාවං කියලා. මේක පොඩ්ඩක් දැනට අමතක කරලා දාන්න මට මේක හදන්න බැරි වුණා. එතන චිත්තයාගේ එකඟ බව කියලා තමයි කියන්නේ චේතසෝ ඒකෝදි භාවං කියලා. ඒතර මේ උඩ එකේදී ගන්නෙ මොකද්ද? චේතසෝ මේ සම්පසාදනං චේතසෝ කියලා. හරි. දැන් දෙවෙනි එකේදී සම්බන්ධ වෙන මෙන්න මේ දෙකනේ. මෙහෙම ගත්තේ. අර මෙතන තියෙන මොනයි ගත්තේ? චට්ටි සම්බන්ධ අර්ථය තමයි එතනට ගත්තේ. ඒතර ওই විදිහට මේකේ විදිහට පද ටික සම්බන්ධ කරගන්න කියලා කියන්නේ. හරි. ආයතනංශය කියන්නේ දැන් චේතසෝ එක්වදි බවන් කියලා අර පෙළේනවනේ. ඒක දැන් මේ දැන් අර්ථ විකල්පයක් කියවනේ. ඒකේ පළවෙනි අර්ථ විකල්පයේදී චේතසෝ කියන එක ස්වභාවයෙන්ම චට්ටි අර්ථය ගන්න. අර දෙවෙනි එකට චේතසෝ කියන එකට ද්විතීයි අර්ථයෙන් ගන්න කියන එක නෙමෙයි කියන්නේ. එහෙමයි එහෙමයි. ඒක අර විභක්තිය ගැන කියන්නේ නැහැ අට කතාවේ. විභක්ති කියන්නේ පද සම්බන්ධය ගැන කියලා කියන්නේ. ඒතකොට පද සම්බන්ධය හදාගන්නේ කොහොමද අපි? කියන්නේ අපි ඉගෙන ගන්න ව්‍යාකරණ පැත්තෙන්. ඒතකොට අපි ව්‍යාකරණ පැත්තෙන් අපි කියනවා මෙතනට හරියට තමයි ද්විතීයි හදාගන්න. ද්විතීයි අර්ථයෙන් ගන්න. නේද? චට්ටි සම්පසාදනං සම්බන්ධාර්ථය ගන්න. අන්න එහෙම. හරි. ඊට පස්සේ තියෙන සංස මෙතන తත්‍රායන් යෝජනා කියලා. ඒක යටතේ දෙට දෙනවා. ඒක ඇත්තරම සංස මේ බුරුම් පොතේ එකට පාඩම තගේ දෙයට. ඒකෝ උදේති එක නැද්ද? චට සංගහන පොතේ. අනසේ ඒකෝ උදේති කියන පදේ නැද්ද? චට සංගහනන්නේ. ඒකෝ තියෙනවා. తත්‍රායන් අත්ත්වයෝජනා ඒකෝ උදේතිති ඒකෝදි. හරි හරි මේ දැක්කේ නැහැ මේ.
ඇතරද මුලින් මෙතනද මේ චේතසෝ ඒකෝදි භාවං කියන එක චට්ටයෙන් සම්බන්ධ කරලා පෙන්වන චට්ටයෙන් හරි මේක සම්බන්ධ කරලා පෙන්වන්නේ මේ චේතසෝ ඒකෝදි කියන එක සම්බන්ධ වුණා ඊට පස්සේ ඔව් චේතසෝ ඒකෝදි දෙවනි අර්ථයක අපි සම්බන්ධ කරානේ මේ ඒකෝදි කියන පදයත් එක්ක. එතකොට දැන් ඒකෝදි කියන එකේ අර්ථය තමයි මේ ඊළඟට කියන්න හදන්නේ. අර්ථ යෝජනාව. ව්‍යාකරණ අනුකූලව සම්බන්ධ කරලා කිව්වා මේ පදේ සම්පසාදනම් කියන එක සම්පසාදනම් චේසෝ කියලා ගන්න කියලා කිව්වා. සම්බන්ධ කරගන්න කියලා කිව්වා. දැන් මේ ඒකෝදි කියන පදේ දැන් කියනගේ අර්ථය තමයි විශේෂයෙන් දැන් මේ කියන්න හදන්නේ. හරි. මේ අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු සනසින්න. එතන තේ පාඩම අතර කරමු. මං ඒ යෝජනාව මුලින්ම කරන්න හිටියා. අද බොහොම අපහසුවෙන් ඉන්න බව දැක්කා.